සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන මගේ යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද බුදුරැස් මාලාවකට IC එකක් ප්‍රෝග්‍රෑම් කරගන්නේ. තනියම ඒක කරගන්නේ කොහොමද කියන එක මම කිසිඳු දැනුමක් සංගවා ගන්න නැතුව ඔයගොල්ලන්ට අද කියලා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් පුංචි බිස්නස් එකක් කරන කෙනෙකුට උනත් මේ වීඩියෝ එක බලලා IC එකක් ප්‍රෝග්‍රෑම් කරගෙන ලස්සන බුදුරැස් මාලා කිහිපයක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මගේ YouTube channel එක subscribe කරන්න, එහා පැත්තේ bell icon එකත් click කරන්න. අපි අපේ වීඩියෝ එක පටන් ගමු. ඉතින් මේ තියෙන්නේ 80 tiny 13A කියන පුංචි IC එක. ඉතින් මේක ඇවිල්ලා 555 IC එක හා සමානවමයි. ඇයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේක අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඒ කියන්නේ LED රටා කිහිපයක් අපිට රටා මවන්න, ඒ වගේම LED රටා කිහිපයක් අපිට මේකේ ප්‍රෝග්‍රෑම් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා අපිට බුදුරැස් මාලාවල් වලට ඇත්තටම මේක හොඳ IC එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේක අපි වෙබ්සයිට් වල පරීක්ෂා කරලා බලුවොත් ඕගොල්ලෝට බලා ගන්න පුළුවන් මේ IC එකේ විස්තර. ඉතින් IC එකක් ගත්තාම විශේෂයෙන්ම ඒකට අපිට කොච්චර ප්‍රමාණයක් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්ද කියන එක බලන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේ IC එකේ කොච්චර කැපැසිටි එකක් තියෙනවද. ඉතින් මෙන්න මෙතන තියෙන ඕගොල්ලොන්ට පුළුවන් බලා ගන්න මෙතන size කියන එකේ KB එහෙම නැත්නම් කිලෝබයිට් එකක් හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ IC එක ගොඩා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට රටා කිහිපයක් මේ IC එක තුළට අපිට ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක පින් 8කින් සමන්විත IC එකක්. ඉතින් මේක අපිට ප්‍රෝග්‍රෑම් කරන්න මෙන්න මේ වගේ Arduino board එකක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් Arduino ගැන දන්නේ නැත්නම් මෙන්න මේ උඩ යන link එක click කරලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මම කලින් කරලා තිනවා Arduino ගැන පුංචි හැඳින්වීමක්. ඉතින් මම මෙන්න මේ විදිහට diagram එක මුලින් ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ 80 tiny 13A කියන IC එක. ඉතින් එහා පැත්තේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Arduino Uno board එක. ඉතින් මේ Uno board එකේ අපි wire connection ටික සම්බන්ධ කර ගන්න ඕන මෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලෝ දැන් දන්නවා 5V වලට 5V, ඒ වගේම ground එකට ground එකත් මේ IC එකේ ලබා දෙන්න ඕන. ඊළඟට මෙතන පළවෙනි pin එක reset pin එක හැටියට තමයි මෙතන අරගෙන තියෙන්නේ. reset pin එක 10 වෙනි pin එකටත් ඊළඟට 7 වෙනි pin එක 7 වෙනි පින් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 13 වෙනි පින් එක හැටියටත්. විශේෂයෙන්ම දෙයක් කියනවා මේකේ 0 1 2 3 4 කියලා සඳහන් කරලා තිනු ඔයගොල්ලන්ට පේනවා සාමාන්‍යයෙන් නිල් පාටින් වගේ. ඉතින් ඒ තියෙන්නේ අවුට්පුට් 5 තමයි ඒ ඔයගොල්ලන්ට පේන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලා වයර් ටික කනෙක්ෂන් සම්බන්ධ කරගන්න ඕන. මම මෙතන පැත්තෙනුත් දාන්නම් ඉලක්කම් කරලා. එතකොට ඔයගොල්ලන්ට තවත් ලේසියි. ඉතින් ඔන්න ඔය විදියට ඔයගොල්ලන්ට පේනවා Uno board එකේ 1 10ට 5 11ට 6 12ට 7 13ට 8 5V 4 ground වශයෙන් තමයි මෙතන සඳහන් වෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ programmer එක. එහෙම නැත්නම් programmer කරන්න පුළුවන් system එක තමයි ඔය විදියට wire connection ටික සම්බන්ධ කරගන්න ඕන. ඊළඟට මම මේකෙන්ම ඔයගොල්ලන්ට පෙන්නන්නම් bulb කිහිපයක් සම්බන්ධ කරලා කොහොමද අපේ රටාවක් IC එකක් තුල තියෙනවද කියලා බලාගන්න. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් මේක බිස්නස් එකක් හැටියට කරනවා නම්, එහෙම නැත්නම් බුදුරැස් මාලාවල් අපි හදනවා නම් අපිට එතකොට අවශ්‍යයි මේ වගේ IC කිහිපයක් අරගෙන ඒ IC ප්‍රෝග්‍රෑම් කරගන්න. ඒ වගේම ඒ IC ඔය කියන විදියට ප්‍රෝග්‍රෑම් මේක වැඩිලාද තියෙන්නේ, ප්‍රෝග්‍රෑම් එක IC එකට වැටිලාද තියෙන්නේ. ඒවා අපිට ආයේ වෙනම ගලව වයර් දායිනවට වඩා ලේසියි. මෙන්න මේ විදියට බල්බ් ටිකකුත් මේ ආකාරයටම ඔයගොල්ලෝ වයර් ටිකත් සම්බන්ධ කරගෙන මේ යුනිට් එක පාස් ගත්තාම ඔයගොල්ලන්ට එතකොට මේ IC එකට රටාවල් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් දාන්නත් පුළුවන්. ඒ වගේම මේ IC එකට සප්ලයි දුන්නාම ඔයගොල්ලන්ට මේකේ තියෙන රටාවක් බලා ගැනීමට හැකියාවකුත් තියෙනවා. يعني චෙක් කරගන්නත් පුළුවන්, ප්‍රෝග්‍රෑම් කරන්නත් පුළුවන්. ඉතින් LED bulb වල ඔයගොල්ලෝ දන්නවා ධන ඍණ කියලා දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ ධන pin එක ධන pin එකෙන් වයර් එකක් අරගෙන ඕගොල්ලෝ මේකේ අවුට්පුට් 5ට සම්බන්ධ කරගන්න ඕන. 0 1 2 3 4 කියන මෙන්න මේ ලානිල් පාටින් පෙන්නලා තියෙන 0 1 2 3 4 කියන ඒ 5ට බිඳුවත් එක්ක තමයි එක වෙන්නේ. එතකොට මේ 5ට ඕගොල්ලෝ බල්බ් ටික සම්බන්ධ කරගන්න. ඉතින් මේක ඕනම කෙනෙකුට තේරෙනවා. ඔන්න ඔය විදියට බල්බ් ටික සම්බන්ධ කරගන්න. ඊළඟට ground එක කෙලිම direct හැම බල්බ් එකකින්ම රින ලයින් එකකට සම්බන්ධ වෙලා ඕගොල්ලන්ට IC එකේ ground එකටම සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සියලුම කොටස් ඩොට් බෝඩ් එකක් අරගෙන ඕගොල්ලොන්ට එකලස් කරගන්න පුළුවන්. එතකොට ඕගොල්ලොන්ට කිසිම ගැටලුවක් නැතුව වයර් පාස් කරන්න වයර් ගහන්න අවශ්‍යතාවයක් නැහැ. කිලිම ඩිරෙක්ට් ඕගොල්ලොන්ගේ ආඩිනෝ බෝඩ් එකට සම්බන්ධ කරන්න පුළුවන්. මම ඒක ඕගොල්ලොන්ට පෙන්නන්නම්. ඉතින් LED බල්බ් වල මම දාලා තියෙන මෙතන සුදු පාට LED. ඉතින් මට මේකේ ආලෝකයේ චර ප්‍රශ්නයක් උනේ නැහැ. ඕගොල්ලොන්ට ආලෝකයේ වැඩි නම් ඕගොල්ලොන්ට පුළුවන් මේ ග්‍රවුන්ඩ් ලයින් එක මැදින් රෙසිස්ටර් එකක් දාගන්න. එතකොට ග්‍රවුන්ඩ් ලයින් එකට රෙසිස්ටර් එකක් දාගත්තාම LED බල්බ් සාමාන්‍යයෙන් තරමක් ආලෝකය අඩුවෙන් පත් වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් මේ හැම එකටම රෙසිස්ටර් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඕගොල්ලොන්ට පුළුවන් මේ ග්‍රවුන්ඩ් ලයින් එක මැදින් මෙන්න මේ විදිහට අයින් කරලා මෙතෙන්ට ඕගොල්ලොන්ට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව මෙන්න මේ විදිහට රෙසිස්ටර් එක පාස ගන්න. ඉතින් මේ රෙසිස්ටර් එක දාන අගය මම මෙතන දාන්නම්. මෙන්න මේ වගේ රෙජිස්ටර් එකකින් ඕගොල්ලොන්ට රෙජිස්ටර් එක මෙතන දාගන්න පුළුවන්. 2.2 k ohms රෙජිස්ටර් එකක් ඕගොල්ලොන්ට මෙතන දාගන්න පුළුවන්. එතකොට ආලෝකය අඩු වෙනවා. ඉතින් මම ඕගොල්ලොන්ට කිව්වා වගේ මම ඩොට් බෝඩ් එකක් අරගෙන මෙන්න මේ විදියට 555 IC එක ඕගොල්ලොන්ට මතකයි. ඒ IC එකේ තියෙන බේස් එකත් ඕගොල්ලොන්ට මතකයි කියලා මම හිතනවා. ඉතින් අන්නේ බේස් එක තමයි මම මෙතනට අරගෙන තියෙන්නේ. අරගෙන ඔය ඩයග්‍රෑම් එකේ ඇඳලා තිබුණු විදිහටම මම වයර් ටික පාස් කරගෙන තින ඕගොල්ලන්ට යට පැත්තෙන් බලා ගන්න පුළුවන්. මම pin headers සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඒ තුලින් මට මේ තියෙන pin headers ඒ තුලින් මට arduino board එකට කෙලිම වයර් ගහන්නෙම නැත්නම් jump wire සම්බන්ධ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම bulb ටිකත් උඩ පැත්තට මේ විදිහට පාස් කරලා තියෙනවා. කෙලින්ම මේ pin headers තුලින් මට පහසුයි මගේ arduino board එකට කෙලින්ම උඩින් fit කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ arduino board එකත් අපේ program එකත් කෙලින්ම මෙන්න මේ අතට ඔය කියන විදිහටම කෙලින්ම මෙන්න මේ විදිහට සම්බන්ධ කරගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් ඕගොල්ලොත් මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්න. ඊළඟට අපිට තියෙන software එක. ඉතින් මෙන්න මේ Arduino software එක ඕගොල්ලොන්ගේ PC එකට download කරගෙන මෙන්න මේ විදිහට අපි මුලින්ම මේකට 80 tiny කියන library එක අපි download කරගන්න ඕනේ. ඒක ඕගොල්ලොන්ට මෙන්න මේ විදිහට පුළුවන් ක්‍රම දෙකකට පුළුවන්. ඕගොල්ලොන්ට මෙන්න මෙතන tools වලට ගිහිල්ලා टोर्स तीन बोर्ड मैनेजर वाले मैं बेतन सर्च कर इतनी डाउनलोड करके हेकिया बेतन मट पोटी प्रश्न कोई नीट वाड़ा पहासु विधिया मंगोल्ना मम ए फाइल डाउनलोड कर तीन मम एक मे मगे वीडियो के फाइल के लिंक दालती डाउनलोड करके मेन मे मगे फाइल ए फाइल मेन मे विधि सिप फाइल एक एक्सट्रैक्ट एक्सट्रैक्ट करके एक्सट्रैक्ट कर फाइल ඕගොල්ලෝ ඩබල් ක්ලික් කරලා ඕපන් කරගෙන ඒකේ ඇතුලේ තියෙන ෆයිල් එක මෙන්න මේ 80tiny13 කියන ෆයිල් එක කොපි කරලා මෙන්න මේ Arduino කියන මෙන්න මෙතන ඕපන් ලොකේෂන් වලට ගිහිල්ලා මෙතන තියෙන hardware කියන එක ඇතුලට මෙන්න මේ විදියට copy paste කරගන්න ඕන. ඉතින් මේ ඕගොල්ලන්ට පේනවා මගේ එක copy paste කරලා තියෙන්නේ 80tiny13 කියලා ඕගොල්ලන්ට පේන ෆයිල් එකක් තියෙනවා. ඒ ෆයිල් එක දාගන්න ඕන. एक दागत्ताम किसीम ගැටලුවක් නැහැ. ඉතින් මම මේ ෆයිල් එක මගේ වීඩියෝ එකේ යට මම ලින්ක් එක දාන්නම්. ඕගොල්ලෝ එතනින් ගිහිල්ලා ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් හරිම ලේසි. ඔන්න ඔය විදියට ෆයිල් එක අපි මෙතෙන්ට ඇටච් කරගන්න තියෙන්නේ. ඊළඟට මම software එක on කරගන්නවා. අපි මුලින්ම අපේ Arduino board එක අපි හදා ගන්න ඕන program එක. එහෙම නැත්නම් අපි IC එකත් එක්ක සම්බන්ධතාවය හදා ගන්න ඕන Arduino board එක. ඉතින් ඒකට අපි කරන්න ඕනේ මෙතන ෆයිල් වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා example වල arduino isp කියන එක ඕපන් කරගෙන ඊළඟට ඕගොල්ලන්ට මෙන්න මෙතන මේ තියෙන sketch එක අපේ arduino board එකට අප්ලෝඩ් කරගන්න ඕන. ඉතින් ඊළඟට tool වලට ගිහිල්ලා board එක අපි select කරනවා arduino uno ඊළඟට මෙතන select කරගෙන ඊළඟට මෙතන ඕගොල්ලන්ට කියන්න මෙන්න මේ ෆයිල් එක එන්නේ මම ඕගොල්ලන්ට පෙන්න ෆයිල් එක අපේ hardware ෆයිල් එක ඇතුළට දාගත්තු පමණයි මෙන්න මෙතන මේ 80tiny13 කියලා පෙන්නන්නේ. ඉතින් ඒකත් ඕගොල්ලන්ට කියනවා. ඉතින් දැන් select කරන්නේ අපේ Arduino Uno board එක. ඒක select කරගෙන ඊළඟට අපි අපේ port එක බලනවා හරියද කියලා. port එක ගැටලුවක් නැහැ. මෙතනින් port එක ගැටලුවක් නැහැ. ඔටෝම select වෙලා තියෙනවා. Arduino Uno board එකට මේක upload කරගන්න. ඉතින් ඒකට ඔයගොල්ලෝට තියෙන්නේ මෙන්න මේ තියෙන ඊතලේ ක්ලික් කරපු ගමන් කෙලින්ම ඔටෝමැටිකලි අපේ Arduino board එකට මෙන්න මේ විදියට ප්‍රෝග්‍රෑම් එක වැටෙනවා. ඉතින් ප්‍රෝග්‍රෑම් එක වැටුණාද කියලා මෙන්න මේ කහ පාට LED light එක blink වුණාම ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන්. දැන් අපේ Arduino Uno board එක සූදානම් අපේ 80tiny13 IC එක ප්‍රෝග්‍රෑම් කරන්න. ඉතින් අපි අපේ IC එක මෙන්න මේ විදියට එහෙම නැත්නම් අපි හදාගත්තු පරිපතේ අපේ board එකට දැන් තමයි සම්බන්ධ කරන්නේ. ඉතින් ඊට කලින් සම්බන්ධ කරන්න එපා. දැන් අපි සම්බන්ධ කරලා දැන් මම එක්සැම්පල් එකක් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට දාලා පෙන්නන්නම්. ඉතින් මේකෙන් අපි බලන්නේ LED light එකක් පත් වෙනවා නිවෙනවා පත් වෙනවා නිවෙනවා. ඒක තමයි අපි බලන්නේ. ඉතින් මෙන්න මෙතන එක්සැම්පල් වල blink කියන එකට ගියාම ඔයගොල්ලන්ට මෙතන පේනවා. ඉතින් මෙතන අපි මෙන්න මේ settings ටික හදා ගන්න ඕන. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන tools වලට ගිහිල්ලා tools වල මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙතන අපි arduinoisp කියන එක අපි select කරන්න ඕන. ඊළඟට මෙන්න මෙතන arduino එකේ අපි දැන් ඊළඟට අපි දන්නවා අපි ෆයිල් එකක් ඇඩ් කරගත්තා. මෙන්න මේ IT 13 එකේ යටම තියෙන මෙගාහර්ට්ස් 9.6 කියන එක තමයි අපි සිලෙක්ට් කරන්නේ. ඊළඟට මෙන්න මෙතෙන්ට අපි දාන්නේ අවුට්පුට් එක. කියන්නේ අපි IC එකේ මොකක්ද අවුට්පුට් එක වෙන්නේ? 4 වෙනි පින් එක. ඉතින් මම යටත් low high කියන දෙකටත් 4 දාලා තියෙනවා. ඊළඟට delay time එක මම 50ක් දාලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට මේක ඕගොල්ලෝගේ IC එකට අප්ලෝඩ් කරලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලෝගේ IC එක වැඩ කරනවද කියන එක ඕගොල්ලන්ට මේ හරහා දැනගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ඊතල ක්ලික් කරපු ගාම ඕගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට අපේ ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් අපේ මෙන්න මේ බ්ලින්කින් රටාව මේ විදිහට IC එකට වැටෙනවා. ඉතින් ඔය බ්ලින්ක් වෙන්නේ IC එක ඕගොල්ලන්ට පේනවා. ඉතින් අපේ 4 වෙනි පින් එක output එකක් ඇටියට අපි දුන්නා. ඉතින් ඒ 4 වෙනි පින් එකේ තියෙන bulb එක ඔය විදිහට වත් වෙනවා. අපි බලමු දැන් බිංදුව. බිංදුව මම මෙන්න මේ විදිහට select කරගෙන ගිහිල්ලා මම දැන් බිංදුව මේ විදිහට දීලා මෙන්න මේ විදිහට ඊතලෙ ඔප්පු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ පළවෙනි bulb එක මෙන්න මේ විදිහට පත් වෙනවා. ඉතින් bulb එකේ පොඩි දෝෂයක් නිසා අඩුවෙන් පත් වෙන්නේ. දැන් ඇල්ලුවාම ඔයගොල්ලන්ට වෙනවා. ඔන්න වැඩ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ program එක වැඩ කරනවා. දැන් අපිට තියෙන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක. එහෙම නැත්නම් රටා කිහිපයක් මම ලියාගෙන තියෙනවා. ඉතින් මේ තියෙන මම ලියාගත්තු රටා කිහිපය. මම මේ රටා ටික තමයි දැන් මේ විදිහට මෙන්න මෙතන මේ තියෙන pin mode. ඒ කියන්නේ අපේ output පහ තමයි අපි මෙතනට දෙන්න ඕන. setup එකේ අපි දෙන්න ඕන අපි ලියපු output පහ. ඒ කියන්නේ අපේ output පහ ඊළඟට තමයි මම coding ටික ලියලා තියෙන්නේ. ඒ කියන්නේ රටා ටික ලියලා තියෙන රටා ටික අපි මෙන්න මෙතන loop එකේ තමයි දාන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට දාලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන අපි හරි ලකුණු එගුවෙන් පස්සේ ප්‍රෝග්‍රෑම් එකේ ගැටලුවක් තියෙනවා නම් රතු පාට එර එකක් වෙන්නනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනස උන රතු පාට එර එකක් වෙනවා. ඒ කියන්නේ මෙතන මේ වරහණක් වැඩි. ඒ වරහණ අයින් කළා හරිය එගුව ගමන් ආයි කිසිම ගැටලුවක් නැතුව ඔන්න ඔය විදියට නිවැරදි කියලා පෙන්වනවා. ඉතින් ඔන්න ඔය විදියට ඔය ප්‍රෝග්‍රෑම් එක මම ලියලා තියෙනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකත් මම මගේ වීඩියෝ එක යටින් දාන්නම්. දැන් මම මෙන්න මේ විදියට අප්ලෝඩ් කරන්නම්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව ඔන්න IC එකට අපි රටා කිහිපයක් දැම්මා. ඉතින් ඔය වගේ ප්‍රමාණයක් තමයි අපිට මේ IC එකට දාන්න පුළුවන්. ඔයිට වඩා දාන්න බෑ. මම try කරලා බැලුවා. ඉතින් ඕගොල්ලොන්ට කිසිම ගැටලුවක් නෑ. බය වෙන්න එපා. ප්‍රෝග්‍රෑම් ඕගොල්ලෝ ලියන්න උත්සාහ කරන්න. ඒ නැතත් මේ ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එක මම මගේ වීඩියෝ එකේ යට ඕගොල්ලොන්ට දාලා තිනවා. ඕගොල්ලොන්ට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මට එහෙම සංගවා ගන්න අවශ්‍යතාවයක් නෑ. හංගන්න අවශ්‍යතාවයක් නෑ. ඒ සියලුම දේ මම ඕගොල්ලොන්ට දෙනවා. ඒ විතරක් නෙවෙයි Arduino board එකෙන් ඕගොල්ලොන්ට දැන් මේ පුංචි IC එක ප්‍රෝග්‍රෑම් කරගන්න විදිය ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඕගොල්ලොන්ට පුරුදු වෙනකන් මම ඔන්න මේ රටාව මම ඔයගොල්ලොන්ට දීලා තිනවා. ඒ රටාව දාලා ඔයගොල්ලෝ වෙනස්කම් කරලා ගොඩාක් කරන්න බෑ. හැබැයි අපිට පුංචි නිර්මාණයක් කරන්න පුළුවන්. අපි දන්නවා 40000 IC එක එකම පැත්තකට යන ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ එකකට මේ වගේ රටා කිහිපයක් අපිට දාගන්න පුළුවන් නම් ඇත්තම ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. ඉතින් මම මේ IC එක ප්‍රයෝගී කරගෙන ඊළඟ වීඩියෝ එකෙන් ලස්සන නිර්මාණයක් අරගෙන එනවා. ඉතින් ඒ නිර්මාණය තුළින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ පුංචි IC එකෙන් අපිට රටා කිහිපයක් ඇතුළත් කරලා මොන වගේ නිර්මාණයක් කරගන්න පුළුවන්ද කියන එක. ඉතින් අලුත් නිර්මාණයක්, ලස්සනම ලස්සන නිර්මාණයක් අරගෙන යන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නම්. මම හිතනවා අද මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වටිනාකමක් වීඩියෝ එකක් බවට පත් වෙන්න ඇති කියලා. ගිහින් එන්නම් අදට. සුබම සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම. මම SL චාන්දි.